පත්තරේ තියෙන දේවල් වල හරි උත්තරේ හොයාගන්න. සියත පත්තරේ විතසා. අරුණ පත්තරේ හෙඩ්ලයින් එක චීන ඉල්ලුමෙන් පසු හරි ලංකා රිලවුන්ට ඇමරිකාවත් අතවනයි. දැන් ඔන ඇමරිකාවත් එහෙ ඉඳන් හයි රිලව් කියලා අපිට මේ පැත්ත බලලා අතවරණ තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ 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 රිලව් ප්‍රශ්න නම් හොඳයි කියලා හිතෙන මේ වෙලාවට. සමහරු එහෙම කියනවා අනේ චීනෙට යවනවා රිලවෙක්වත් තුනන යන්න දෙමුනා මේකෙන් පැන ගන්න දෙමුනා කියලා. ඉතින් මේ ගැන මේ ඇත්තටම මොකද මේ වෙන්නේ? ඇත්තටම රිලවෙක් වුණා නම් හොඳයිද? රිලව ගිහිල්ලා චීනෙට වෙලා සැපේ ඉන්න තිබුණාද? මොකද්ද මේ යවන රිලවුන්ට වෙන්නේ යන්නේ? අර මේ ෆස්ට් මේ අවට සමාජයේ තියෙනවා. ඉතින් මම හිතුවා අද ඒකට කතා කරන්න සම්බන්ධ කරගමු කියලා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයාව අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම මේ රිලව් යවන්නේ නිකන්ද සල්ලි වලටද? නෑ, මේ රිලවුන්ස් යවීම සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා. කණ්ඩායමක් ඇවිල්ලා සාකච්ඡා තුනක් පැවැත්වුවා. ඒ සඳහා අවසාන වශයෙන් වනජීවි දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂෙන් දාල් පත්වෝද්‍යාන අධ්‍යක්ෂෙන් දාල් ඇතුළු කණ්ඩායමත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. එහිදී අපි තීන්දුව කරා මේ ඉල්ලීම දැන් ඒගොල්ල ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට යොමු කළා. කමිටුවක් පත් කරගන්න මේ අමාත්‍යාංශ සියල්ලම නියෝජනය විදිහට. ඒ කමිටුව තමයි සාකච්ඡා කරන්නේ මේක දෙනවද නැද්ද සල්ලිද මොකද්ද පද. දැනට ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ සල්ලි වලටද අමතුමා? නෑ, එහෙම සල්ලි සඳහනක් නෑ. නෑ, එහෙම කතාවක් නෑ. ඒවයි පෞද්ගලික සත්වෝද්‍යාන අපිට කියපු විදියට 1000කට වගේ ප්‍රමාණයක් තියනවා කියලා. අහහ රාජ්‍යවත් එක්කම ඉතින් ඒවට දෙන්න කියන ඉල්ලීම තමයි අවිල්ලා තියෙන්නේ. සත්වෝද්‍යාන 1000ක වගේ ප්‍රමාණයකට තමයි මේ රිලව් ලක්ෂක ප්‍රමාණය ඉල්ලලා තියෙන්නේ. ඉල්ලලා තියෙනවා. එතකොට අපි ඉල්ලීමක් කරලා තියනවාද එමෙතුමා මේ අපේ මේ රිලව්ගෙන් කරදරයි මේ රිලව් ටික බාර ගන්නකෝ කියලා? නැත්නම් එහෙන් ආපු ඉල්ලීමක්ද මේක? නෑ, අපි අනිවාර්යෙන්ම ඒක අද නෙවෙයිනේ. දැන් මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ගොවි ජනතාවත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අපිට සම්බන්ධ ආයතනත් මේ රිලව් වඳුරෝ වල්ලූරු දඩුලේන්නු මෙයා වෙන කරදර පිළිබඳව කතා කරලා තියෙනවා. අපි අපි ඇත්තටම කියන්න ඕන දැන් මේ රිලවුන්ගෙන් මේ මේ සතුන්ගෙන් විතර පොල් විතරක් ගත්තොත් මිලියන 200ක් විතර අවුරුද්දට අපිට අහිමි වෙනවා. මේ අනිත් ඒවා පැත්තක තියලා තියෙනවා. පොල් ගෙඩි. පොල් ගෙඩි. අහහ. ඉතින් මිලියන 200ක් කියන්නේ කොච්චර මුදලක්ද කොච්චර ප්‍රමාණයක්ද? මං කියන්නේ අනිත් මිනිසුන්ගේ එළවලු ටික, පළතුරු ටික, ගෙදර තියෙන බත් මුට්ටි ඉඳලා නැති වෙන මේ සියල්ල පිළිබඳව ගණන් හදලා බැලුවොත් අති විශාල විනාශයක් මේ සතුන් නිසා සිද්ධ වෙනවා. ඒ පිළිබඳව මම කමිටුවක් පත් කරා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සහ වනජීවි අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඒ වාර්තාවක් හදලා දින මම දැක්ක සමහර පරිසර කට්ටිය කියනවා මේවා ගැන මුකුත් කරලා නැහැ වාර්තා හදලා. වාර්තා හදලා ඔය පරිසර සංවිධාන ඔය උනන්දු වෙන කට්ටියට ඇවිල්ලා අදහසුත් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා යෝජනා. හැබැයි එකක්වත් තාම සාර්ථකව යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ අතරේ තමයි මේ ඉල්ලීම ආවම ඇත්තටම අපි අවංකව කියන්න ඕනේ මේකට මේක කරන්න මම හිතන්නේ නැහැ කවුරුත් ආපස්සට යන්න ඕන කියලා. මේ කලියුත්‍රයක් කියන විශ්වාසය තියෙනවා. කොහොමද ඒ ක්‍රම වේදේ අපේ රටේ නීත්‍ය අනුකූලව මේ කටයුත්ත සිද්ධ වෙන්නේ? කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි කටයුතු කරනවා. මේ රිලව් ලක්ෂයක් ඉල්ලලා තියෙන්නේ මේ තවදුරටත් ඒ කියන්නේ ඉස්සරහට ක්‍රියාත්මක වෙන වැඩද නැත්නම් එක සැරේයිද? ලක්ෂයක් දුන්නා ඒ ගනුදෙනු ඉවරයි. අධීර වශයෙන් ලක්ෂයක් කියලා දිනේ මේක. අධීර වශයෙන් ලක්ෂයක්. නැහැ. අහහ. ඒගොල්ල දැන් ඉස්සෙල්ලා ඉල්ලන්නේ 1000ක් විතර ගෙනියන්න දෙන්න කියලා. රයිට්. ඒක එහෙම ප්‍රමාණිකූලව මම දැක්කයි මේවා විවිධ විදියට සමහර පරිසර සංවිධාන කියලා කියා ගන්න කට්ටිය කියනවා මේ පළවෙනි අධ්‍යයන ලක්ෂයයි. ඒ කියන්නේ මේ ඔක්කොම ලංකාවේ ඉන්න රිලව් රට පටවන්න වගේනේ. ලංකාවේ රිලව් ලක්ෂ 30ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ නේද? දැනට කියනවා ලක්ෂ 30ක් විතර ඉන්නවා කියලා. මේ කවුරුත් ගණන් කරලා නැහැ නේද? දලා දහසක් විතර කියලා දෙනවා ලක්ෂ 30ක් විතර ඉන්නවා කියලා. එතකොට මම දැන් මේ සාකාරී බව ඔක්කොම දන්නවා. අඳුරගෙන තියන සියලු දෙනා. ඒක හරි. දැන් මම තමයි මේ පොල් වලට එහෙම වෙන හානිය මේ ගණනය කිරීම එක බැලුවාම ඇත්තටම ඉන්න රිලව් ලක්ෂ 30න් රිලව් ලක්ෂයක් චීනට යවුවයි කියලා ලංකාවේ වගහානි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නෑ, ඔව්. මේකෙන් සම්පූර්ණ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අඩු ගානේ ටිකක් හරි මේ අඩු කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නේ. දැන් විවිධ යෝජනා ආවට එකක්වත් ක්‍රියාත්මක යෝජනා නැහැ නේ. දැන් සමහර අය මේක විවේචනය කරන අය ඒගොල්ලන්ට තවස්තාව දුන්න යෝජනා ඉදිරිපත් කරන්න ගියා. සාර්ථක යෝජනා නේ. දැන් එක්කෙනෙක් කියනවා කැලෑ වැඩි කරන්න කියලා. ඒක මේ මේක මේ හදිස්සියේ කරන්න පුළුවන් නෑ. ඔව්, ඒක කැලෑ වැඩි කළා මේව කරන්න මේ මිනිසුන්ට දැන් ජීවත් ඒකද රිලව් වල්ලනට වඩා රිලව් වල්ලනට වඩා ලේසි වැඩක් නෑ නෙවෙයි කැලෑ වැඩි කරන එක පාර්ථම. මම දැක්කම තමයි අලුත් කූඩු වගේකුත් හඳුන්වා දීලා තියෙනවා නේද රිලව් වල්ලන. ඔය ඒගොල්ලෝ අපිට පෙන්නලා තියෙනවා ඒගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් කරා ඒකෙදි අලුතෙන් අල්ලන ක්‍රමවේද කූඩු ඒ වගේ දේවල් එහෙම යෝජනා කරලා තියෙනවා. ඊළඟට එන්නේ මගේ මානසික ප්‍රශ්න මිනිස්සු මතු කරන මේ සංවේදී කාරණා. මේ රිලව්ම කයිද? නෑ නෑ මම දන්න විදිහට අපි එහෙම මේ රිලව් දැන් මෙහෙමනේ මේ රිලවේ මං හිතන විදිහට අල්ලලා ඒගොල්ලෝ මේවා ක්වොරන්ටයින් කළා මේවා රැඳුම් තියාගෙන යවන්න අඩු ගානේ මට
දන්නේ රුපියල් 25000ක්වත් යයි කියලා මං හිතනවා ඒගොල්ලන් මේ කියන්නේ අපි රජයේ කිසි සතපහක්වත් අය නොකර වුණත් මේක අදාළල හිත යවන්න බෑනේ ඒ රටේ නීතියත් අපේ රටේ නීතියත් අනුව මෙයා මාස ගණන් තියාගෙන එහෙම තමයි යවන්න වෙන්නේ මෙයා ලෙඩවල් තියනවාද ඔක්කොම පරීක්ෂා කරලා නේවන්නේ අඩුම ගානේ මං නිකන් දල වශයෙන් හිතන්නේ රුපියල් 25000ක්වත් 20000ක්වත් 30000ක් මේකේ මට හිතෙනවා මම හරියට ගණන් හදලා නේ ඒතකොට එහෙම ගෙනහිල්ලා ඒ රටකට ගෙනහිල්ලා තව උයන්න පිහන්නත් වියදම් කළාම නේද රිලෙවෙක් කීයක් වෙයිද රුපියල් 50000ක් විතර දීලා රිලෙවෙක් ගන්න මං හිතන්නේ මේ ඔළුව නරක් වෙච්ච මිනිස්සු ඉන්නවා හරි එතකොට අමතුමා දැන් චීනට රිලව් දෙනවා බලන් ඉන්න බැරුව ඇමරිකාවටත් රිලව් ඕන වෙලා කියන්නේ නැත්තද නෑ එහෙම නෑ දැන් එහෙම මේ මට අපේ නිලධාරි මහත්මයෙක් කිව්වා මේ ප්‍රවෘත්ති එහෙම දැකලා මේ තියෙන මේකත් එක්ක ඇමරිකාවෙත් යම් ප්‍රමාණයක ඉල්ලුමක් තියෙනවා කියලා තාම මේක මේ නිවැරදි මුත් නැහැ ඒක ඉදිරිපත් කළත් නෑ කණ්ඩායමක් ඇවිල්ලා සාකච්ඡා කළත් නෑ ලංකාවේ කෙනෙක්ම කතා කළා කියලා තියෙන මටත් ඒ පණිවිඩය ආවා ඇමරිකාවටත් යම් ප්‍රමාණයක් මම දැන් ඒගොල්ලෝ ඉල්ලලා තියෙන ඒගොල්ලන්ගේ පරීක්ෂණාගාරවල ඒ යම් ප්‍රමාණයක් අවශ්‍යයි කියන එක දැන් මේ රිලව් විකුණනවා නම් ඇත්තටම සත්වෝද්‍යානවලට වඩා ලොකු ගානකට විකුණන්න පුළුවන් නේද පරීක්ෂණාගාරවලට අපි ඇත්තට මේක මට ඒ පිළිබඳව අවබෝධයක් නෑ මොකද අපි දන්නේ නෑ මේ විකිනිල්ලක් ගැන අපි හිතන්නේ නෑ මේ රිලව් විකුණගෙන හම්බ කරගෙන කන්න තරම් අපිට ඕනකමක් තියෙනවා කියලා මේ රටට ඉතින් අපිට ඕන මේ කරදරෙම් මිදෙන්න එහෙම කවුරුහරි මුදල් මේ වශයෙන් රටට දෙයක් දෙයක් කරනව නම් හෝ ඒ වෙනුවට සත්තු දෙනව නම් හෝ ඒ වෙනුවට වෙන දෙයක් පරිත්‍යාගයක් රජයේ වෙනුවෙන් කරනව නම් නීත්‍යානුකූල විදියට ඒක වෙනම දෙයක් තාම මේ පිළිබඳව පැහැදිලි එකඟතාවයක් නැත්නම් අපි ඇවිල්ලා නැහැ කොහොමද මේක දෙන්නේ අපිට ගිහිල්ලා නැහැ අපි ඒ ගැන හතාවට ගිහිල්ලා නැහැ ඒ ගැන සාකච්ඡාවක් කළා නැහැ ඉතින් මේ කමිටුවපත් කරාම ඒකට මම දැන් මේ කමිටුවපත් කරාම ඕන් රටකට ඇවිල්ලත් ඒගොල්ලොත් එක්ක කතා කරගන්න පුළුවන් මේ දැන් දැන්ට ඒගොල්ලෝ පැහැදිලිව කියලා තිනවා සත්වෝද්‍යාන වලට තමයි ඉල්ලන්නේ කන්න නෙවෙයි කියලා දැන්ට ඉල්ලලා තියෙන්නේ සත්වෝද්‍යාන වලට බොහොම ස්තුතියි අමතුමා මේ බොහොම පැහැදිලි කරගන්න ලැබුණා කාරණාට අනිවාර්යෙන් හොඳට පැහැදිලි කළා නේ පත්තරේ තියෙන දේවල් වල හරි උත්තරේ හොයාගන්න සියත පත්තරේ විතසා